Well, අද අපි ඉංග්‍රීසි භාෂාවේ තවත් ලස්සන කොටසක් ඉගෙන ගමු. අද ඉගෙන ගමු ප්‍රශ්නයක් අහන්න හැටි. ඔයා යම් දෙයක් කරලා තියෙනවද කියලා ප්‍රශ්නය අද අපි අහන්න යන්නේ. මොකද අහන්නේ? ඔයා මොන හරි දෙයක් කරලා තියෙනවද? ඔයා අහන්නේ ඔයා මාව දැකලා තියෙනවද? ඔයා එහි ගිහින් තියෙනවද? තව හදා ගන්නවා. ඔයා මේ පොත මීට කලින් කියවලා තියෙනවද? ඔයාට මේ මිනිස්සුව මීට කලින් දැක මුණ ගැහිලා තියෙනවද? නේද ඔයා මේ වැඩේ කවදා හරි කරලා තියෙනවද ඔන්න ඔය අවස්ථාව විශේෂයෙන් සාකච්ඡා කරලා ඔය වටේට තියෙන තවත් දේවලුත් අපි ඉගෙන ගමු හරි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කතා කරන්න උවමනාවෙන් ඉන්න හැම දෙනාටම ලස්සන වැදගත් පාඩමක් මේක හරි මෙහෙමයි ඔයා මාව දැකලා තියෙනවද කියන දෙනින් පටන් ගමුකෝ ඔය මේ ඔයා යමක් කරලා තියෙනවද කියලා අහනවා නම් පටන් ගන්න වෙන්නෙම have you කියන අවස්ථාවෙන් ඒක මතක තියාගන්න කොහොමද ප්‍රශ්න පටන් ගන්නේ have you කියලා Have you? Then muka kari kriya padhya kebe. Then oya bat kala tiyena wadhe. Oya kiri bi la tiyena wadhe. Oge kriya padhya kone mani. Have you ekkhi thing adala kriya padhya da no. Then oya maava dekkala tiyena wadhe kiyala hanona. Have you? Dakina wadhe kiyana si kiyala. Habai mataka thiyaganna. Have you samaga kriya padhya anivaryama da no ne. Past participle kiyana avasthave. Oya hama kriya padhya ekata mathiyena past participle kiyala avasthawak. ගොඩාක් ක්‍රියාපද වල past participle හැදෙන්නේ ක්‍රියාපදයට අල්ඩයන්ක් එකතු වෙලා අන්තිමට cook කියන්නේ උයනවාට cooked උයලා past participle play කියන්නේ සෙල්ලම් කරනවා played ඒකේ past participle එක wash හොදනවා washed දැකලා එහෙම අල්ඩයන්ක් ed නැත්නම් d ය කරක් එකතු වෙලා තමයි ගොඩක් ක්‍රියාපද වල past participle හැදෙන්නේ සමහර ක්‍රියාපද නම් තියෙන වෙනස් වෙනස් ආකාර වලට හැදෙන හැබැයි මේ ප්‍රශ්න අවස්ථාවත් එක අපිට ওই ටිකක් ඉබේ ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔයා මාව දැකලා තියෙනවද කියලා අහන්නේ have you see me නෙමෙයි. Have you seen me? ඔන්න මතක තියාගන්න. Have you සමග අනිවාර්යෙන් කොහොමද ක්‍රියාපද එන්න ඕනේ? See නෙමෙයි seen. ඒ කියන්නේ ක්‍රියාපදේ past participle. Have you seen me? මම දැකලා තියෙනවද? දැන් ඉතින් අපිට ඕනේ තරම් අහන්න පුළුවන්. ඔයා කිරි බීලා තියෙනවද? කොහොමද අන්නේ? Have you කියලා පටන් ගන්න එපේ. ඔයා යමක් කරලා තියෙනවද කියලා අහනවා අනිවාර්යෙන් have you කියලා පටන් ගන්න ඕනේ. Have you? දැන් බොනවට කියන්නේ drink නේ. බොනවට කියන්නේ drink. ඒතර drink ගේ past participle එකේ have you drunk? Have you drunk milk? ඔයා මේ එළු කිරි බීලා තියෙනවද? අහන එක පාර බලන්න. Have you drunk goat milk? Have you drunk goat milk? ඔයා ක්‍රිකට් සෙල්ලම් ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවද නෙමෙයි ඈ. හොඳ සීයෙන් ඈ. ඔයා ක්‍රිකට් සෙල්ලම් කරාද නෙමෙයි. ඔයා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද මේ අහන්නේ. හා කොහොමද දන්නේ? Have you Play ni sellan karana wada kiyanne have you play cricket kiyanna puluwanda ehema ne ehema wakyak ne eka niwaradi ne have you played cricket dan mehemai dan samaharunta gatuluwak kiyana ah meka katha karaddi nan awulak nathuwa eti have you play cricket kiyala kiyana eka liyena bhasha wenais ne habai mataka thiyaganna mama hemadaama kiyala denne hema tanadima kiyala denne exam ekata harunama katha karanna one wena practical prayogika loke thiyena ingreesi mai ඒකෙන්ද මේ කියලා දෙන දේවල් වල තර්ක කරන්න දෙයක් නෑ මේක නම් කතා කරන එකක් නෙවෙයිද මේක මේ පොත්පත් වලට ඕන වෙන එකක්ද කියලා කවදාකවත් හිතන්න බෑ හැමදේම ප්‍රැක්ටිකලි සමාජයේ සුද්ධු සුද්ධියෝ අපි රට ගියපුවාම ඉංග්‍රීසියෙන් කතා කරනකොට ප්‍රැක්ටිකලි මිනිස්සු කතා කරන වචන සහ ඒ භාවිතාවන්මයි ඕන තැනක ගිහිල්ලා කතා කරන්න පුළුවන් මොකද අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න මොකටද කියලා මම දන්නවනේ කතා කරන්නනේ පොත් ලියන්න නෙමෙයිනේ නේද විභාග ලියන්න නෙමෙයි ගොඩක් අය ඉගෙන ගන්න ඉතින් ඕකට ඕනේ ඉංග්‍රීසි හින්දා මතක තියාගන්න මේ සමහර තැන්වල ග්‍රැමර් කඩන්න බෑ සමහර තැන්වල පුළුවන් සමහර තැන්වල ව්‍යාකරණ කතා කරනවා කියලා වෙනස් කරන්න බෑ වෙනස් කරොත් නිකන් ඒ අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා මේ මොනවද විකාරණ කියවන්නේ කියලා හරිද ඉතින් මේක මෙහෙම පුරුදු වෙන්න දැන් ඔයා කිරි බීලා තියනවාද කියලා have you drunk milk නේද ඔයා එළු කිරි බීලා තියනවාද have you drunk goat milk goat කියන්නේ එළුවටනේ එතකොට ඔයා මේ පොත කියවලා තියනවාද හකවදන්නේ have you එක පටන් ගන්නෝනේ read කියන්නේ කියවනවට එතකොට read කියන ක්‍රියාපදයේ past participle එක read හැබැයි තින් අකුරු නම් r e a d ම තමයි have you read this book have you read this book ඔයා මේ පොත කියවලා තියනවද දැන් ඉතින් ඕනේ තරම් අහන්න පුළුවන් ඔයා යම් දේවල් කරලා තියනවද කියලා ඔයා මේ වැඩේ කරලා තියනවද මීට කලින් කොහොමදන්නේ have you done this work before before කියන්නේ මීට කලින් කියන එක දැන් do කියන්නේ කරනවට කරනවට do කියනවා do ගේ past participle done have you done this before ඔයා මේක මීට කලින් කරලා තියෙනවද ඔයා වොලිබෝල් සෙල්ලම් මොකක්ද අනේ ඔයා වොලිබෝල් සෙල්ලම් කරලා තියෙනවද
හකවදන් have you played volleyball play කියන්නේ සෙල්ලම් කරනවාට played කියලා කියවෙන්න ඕනේ have you played volleyball ඔය ප්‍රශ්නේ තව ටිකක් සමහරු ලස්සන කරලා අහනවා මෙම දැන් have you ever played volleyball කියලා ever කියලා කැලලක් මැද්දට දානවා have you ever played volleyball එතකොට මොකද තේරෙන්නේ පොඩ්ඩක් වෙනස් වෙනවා දැන් ඔය have you played volleyball කිව්වොත් ඔය volleyball සෙල්ලම් කරලා තියෙනවද Have you ever played volleyball? He would it another second one. Well, cover the Kamahari volleyball cell lanker Latin order. Why come make a Sarakari volleyball cell lanker Latin order? Can another second one. In anything, have you seen me? Where am I with the Latin order? Are ever keen at any good done? Have you ever seen me? Matin? Well, cover the Kahari Mavada Kalatin, they can make a Sarakari Mavada Kalatin of the Kinartikatanama. Have you ever seen me? He would. Have you ever watched English movies? Well, cover the Kamar English with the Balatin order. Come on, have you ever watched English movies? Cover the Kamari. Think ever keen at two or not to a Kataka and Pulua. Have you ever organized a trip? Have you ever organized a trip? Ekan, well, cover the Kamari, not a way, Kasaria curry, trip to Sangudan Eker Latin order. Organized can Sangudan Eker Nardi. The way with the Eta Hagani under, then have any man. The way are Matalegi Latino the Kilahanana. අහන්න පුරුදු වෙන්න have you been to matale කියලා have you gone to matale කියන්නත් පුළුවන් ඉතින් go කියන්නේ යනවටනේ go ගේ past participle gone හැබැයි බොහෝ විට භාවිත කරන්න පුරුදු වෙන්න have you been to matale කියලා මේ ගිහිල්ලා තියනවාද කියන අර්ථයෙන් ඒකට නියමිතම අර්ථයෙන් ඔයා යාපනයේ ගිහිල්ලා තියනවාද කියලා අහන්නේ කොහොමද have you been to jaffna have you been to jaffna ඔයා යාපනයට ගිහිල්ලා තියනවාද ඔයා ඉන්දියාවේ ගිහිල්ලා තියනවාද have you been to india උත්තරදී ඔය බීන් උනාට ගෝන් එක බීන් වෙලා කියවෙනවා එතන ගැටලුවක් නැහැ ඉතින් අනික් අවස්ථා සියලු එකෙම මේ ක්‍රියාපදයේ past participle දැම්ම නම් හරි දැන් භාෂාවේ කොටසක් මම ඔයාලට දුන්නානේ ඉතුරු ටික ඔයාලා හදාගන්න have you එක have i කියලාත් වෙනස් කරගන්න මම කවදා හරි ඔයාලට බලලා තියෙනවද එතකොට have you නෙමෙයි have i හරි ලේසි have i ever blamed you blame බයිනවනේ have i ever blamed you දැන් බයින්ද ලෑස්තිලා මෙහන්නේ මම ඔබට කවදා හරි බලලා තියෙනවද කියලා Have I ever blamed you? My mangbatika parakari gahala thiyenoda? Kohomada? Have I? Then mama ganna naha neme. Have I ever beaten you? Beat kiyanne gahanawada beat ge past participle beaten. Have I ever beaten you? Naththam have I ever hit you kiyala ahanna puluwa. Have I ever hit you? Hit kiyanne gahanawada hit ge past participle karala hit ma thamai. Then onna bhashave punchi kotasaka man walata dunna. Ithuru tika oyalata ithuru karanawa oyala thawa dewal ඉස්රායෙල් එක නම් ඔයා මේ මේ දේවල් කරලා තියනවාද කියලා එක දෙයක් මතක තියාගන්න ක්‍රියාපදයේ past participle පාවිච්චි කරන්න ඕනේ හරි තව මතක් කිරීමක් කරන්න තියෙනවා සැප්තැම්බර් මාසේ පටන් ගත්ත spoken english course එක මාස 4ක සැප්තැම්බර් 16 පටන් ගත්තා එතකොට ඒකට දැන් ඉල්ලුම් කරන අයට මම පණිවිඩය යවන්නේ නැහැ සම්බන්ධ වෙන්න එපා කියලා තමයි පණිවිඩය යවන්නේ මොකද දන්නවද දවස් 8ක් දවස් ගානක් අපි පන්තියේ කරලා තියෙනවා හැමදාම කතා කරන්න පුරුදු වෙවි එන කට්ටියක් එක්ක ඔයා මැද්දට එකතු වෙච්චාම ඔයාට ඒක අනික් කයගේ ගමන මැදින් වැටුණා වෙනවා ඉන්දා. හැබැයි ලබන මාසේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා මීළඟ ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක පටන් ගන්නවා. ඔයාලා හැමදෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් මේ දක්වා ඉංග්‍රීසි දෙක වඩා ගන්න බැරි වෙච්ච අයට. මාස 4ක ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක්. මෙන්න මේ පහත අංකෙට ඔයාලගේ නම WhatsApp කරන්න. මේ පහත දීලා තියෙන නම්බර එක නම විතරක් type කරලා WhatsApp message එකක් දාන්න. ඔක්තෝබර් මාසේ කෝස් එකට ජොයින් වෙන එක ගැන සියලුම තොරතුරු ඔයාලට ලැබෙයි. එතකොට ඔක්තෝබර් 17 ඉඳලා මාස 4ක් වෙන් කරගෙන ඉංග්‍රීසි ටික ඔයාලට හැමදෙනාටම හදා ගන්න පුළුවන් හරියටම. හරි. එහෙනම් මුලින්ම තවත් ලස්සන පාඩමකින් ඉංග්‍රීසි ලංකා YouTube channel එකත් එක්ක